తిరువా సరణై సిరిగిన ఆటమ
ආස්වාසයෙන් ප්‍රකටු මේ බවද අන්‍යකයි කියන භාවනාව දෙකින් දෙකිය දැන් මේ පිටු නිර්වේදනය අවස්ථා ලබාවු නිසා නැත්නම් දෙවි කාර්යතර සිඳුමයි ඉන්නේ ඉන්නා වුණු වන සිඳතර ඉන්නවා සබර්ම කර්මයා මුලට වෙන සමග මේ පිටුද තාමත් ඉන්නේ තමයි යොමුජිමන් කාර්ය කරාද ඔය යාකර දෙවිද ඉතින් මේ මතද භාවනාව යන්න ආකාරයට මොනවද කරන්න පුළුවන් කියලා මේ ප්‍රතිරේධ දේවල් කරන මොහොතද මේක නැද්ද මේ විනාද මිනිමිනි මැදේ කියලා ප්‍රකාශ කරන ඉලාරණි රම්රාණ දුව උදේ දින බරව තියෙනවා සමාජ මතු වෙනවා ඒ අනිසමාන මතු වෙනවා මාත්ම සමාන ඉතින් ප්‍රශ්න යොමු යොමු කරලා සමාජ සම්මානසේ ප්‍රශ්න කරනවා ඒ වගේ විවිධ පිටිපිටවල නිසා නැවතනවා විස්තරකම් කියන්නේ නැහැ නේද අවශ්‍ය නැහැ කියලා නේද ආනි කොසෙල වුණ පිටු දුන්නා තවත් ප්‍රශ්න අවශ්‍යයි ඉන්නේ මතක කරගෙන සමග බල වෙන නිස්කල්පියල හරහා මොනවාද කරලා තියෙනවා කියනද මාර්ග දුරුවරු විදිහට ආරම්භනා කරන තම තමන්ගේ විදර්ශන භාවනාව දෙකි සාකච්ඡා සඳහා ඉදිරිපත් කරන ලෙස අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා මේ ස්වාමීන් වහන්ස අද දින මම හවස කරපු පරයන්ක භාවනා පිළිබඳ විස්තරයක් මේ ඉදිරිපත් කරන්නේ මම පරයන්ක භාවනාව කිරීම සඳහා සූදානම් වෙලා තුනුරුවන්ගේ ගුණ සිහි කරලා ඊට පස්සේ මගේ සීලයත් මෙනෙහි කරලා සිහි කරලා ඊට පස්සේ කෙලෙස් තවන වැරැද්දිව ප්‍රතිසම්පඥාණයෙන් යුතුව මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට අනුගත වෙමින් කයෙහි කයක් අත්දකින්න කියන ඒ මනස්කාරය දීපමිතක්ම සිද්ධ කළා. ඊට පස්සේ එහෙම සිද්ධ කරලා යෝනිසෝ මනස්කාරයට මට මේ අර කාමගුණ පහ පිළිබඳව ඇතනක් කරා. ආශ්වාසය ආශ්වාසයක් ලෙසින් මෙනෙහි යුතුයි. මම දැන් මෙතන ප්‍රකට වෙන සෑම අරමුණක්ම මෙනෙහි විය යුතුයි. මම දැන් මෙතන මේ විදිහට අනිත් අරමුණු හතරටත් මං කී පිටක්ම විනාඩි 20ක් 25ක් වගේ කාලයක් මං හිතන්නේ යෝනිසෝ මනසිකාරය කළා. ඒ අතරට මම දැන් මෙතනත් අරමුණක් හැටියට මෙනෙහි විය යුතුයි. මම දැන් මෙතනත් මෙනෙහි විය යුතුයි කියලා ඒකත් අයිවෙනි අරමුණක් හැටියට මෙනෙහි විතුයි හැටියට ඇතුළත් කළා. මේ විදිහට ඒ විදිහට යෝනිසෝ මනසිකාරය කරලා මම ඉඳගෙන ඉන්න ඉරියව්ව පිළිබඳ හොඳ අවධානයක් ඇති කරගෙන ඊට පස්සේ මේ මොහොතේ මම අනුගත වෙලා මම සූදානම් වෙලා හිටියා. ඊට පස්සේ කමී මට ප්‍රකට වෙන්න ගත්ත අරමුණු ඉස්සලාම වේදනාවක් වචන ප්‍රකට වුණා. ඊට පස්සේ කමෙහි වුණා. ඊට පස්සේ ටික වෙලාවකින් අමත් වේදනාවක් වචන කියන වචනය ප්‍රකට වෙලා ඊට පස්සේ කමෙහි වුණා. ඊට පස්සේ සිතිවිල්ලක් කීපිටක සිතිවිල්ලක් කියන වචනය ප්‍රකට වෙලා මෙනෙහි වුණා. මේ විදිහට වරින් වරට වේදනාවක් සිතිවිල්ලක් කියන අරමුණ තමයි ප්‍රකට වීම සිද්ධ වුණේ. ඒක වචනයක් හරහා ප්‍රකට වුණ බව දැනගෙන ඒක මෙනෙහි වෙලා ඒ විදිහට දිගටම කරගෙන ගියා. මේ ප්‍රකට වීම අතරින් පාතරට ප්‍රකට වීම සිද්ධ වෙනකොට වේගයක් කියන්නේ ප්‍රකට වෙන වේගය ස්වාමින් වහන්සේ මේ වේගෙ පොඩක් කියන්නේ අඩු වේගකින් ඒ කියන්නේ පොඩි කාල පරාසයක් ඇතුළත පොඩි විවේකී බවක් පෙන්නුම් කරමින් තමයි අරමුණ ප්‍රකට වෙන්න ගත්තේ. ඒවත් අවබෝධයක් ඇතිව සතිමත් වෙලා ඒකත් දැනගෙන මේ විදිහට විනාඩි 15ක් කුයි දාසන්න කාලයක් භාවනාව සිද්ධ වෙලා පස්සේ භාවනාව අවසන් වුණා. ස්වාමීන් වහන්සේ නමස්කාරයෙන්.
මොනවාරි විශේෂයෙන් අත්දැකීමක් අවබෝධ ලැබෙනවද කරා? ස්වාමීන් වහන්සේ මට අවබෝධ වුණා විවේකී බවක් තමයි අරගෙන අතරට පොඩි පොඩි විවේක බවක් තියෙනවා කියලා දැනෙන කාරණේකට කියන්නේ අවබෝධයක් ඇති වුණා. ඒ වගේම හටගන්න අරමුණු හට ගැනීමත් ඒවා නිරෝධය කියන්නේ නිරෝධය කියන එක මට දැක ගන්න බැරුණාට ඒ නිරෝධයක් උන බවට වචන ප්‍රකට වෙනකොට එතනදී නිරන්තරයෙන්ම සිද්ධ වෙන්නේ මේ අනිත්‍යභාවය නැත්නම් වෙනස් වීම කියන එකේ පිළිබඳවත් වැටහීම දැනීමක් අවබෝධයක් තියෙනවා ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස අද ඔබ දැන් තාක්ෂණයේ ප්‍රශ්නයක්ද කියලා කියන පැහැදිලි මාද ස්වාමීන් වහන්ස සමා වෙලා නැවත කියන්න ස්වාමීන් වහන්ස. එහෙමයි. ස්වාමීන් වහන්ස දැන් අරමුණ ප්‍රකට වෙනකොට ඊට පස්සේ ටිකක් පොඩි පොඩි කාල පරාසයක් තිබුණා. ඊට පස්සේ මට වචනයක් කියනවා විවේකයක් අත්දැක්කා කියලා අත්ින්දයි කියලා ස්වාමීන් වහන්ස. මම ඊට පස්සේ සිතිවිල්ලක් කියලා මට ප්‍රකට වීමක් ආවා ස්වාමීන් වහන්ස. වචනයකින් දැනගත්ත ස්වාමීන් විවේකයේ තියෙන වෙලාවට නෙමෙයි ස්වාමීන් වහන්ස ඒ කියලා දැන් පොඩි වෙලාවක් එහෙම පොඩි පොඩි විවේකයක් වගේ තිබුණා. ඊට පස්සේ එන ඊට පස්සේ එන ප්‍රකට වීම තමයි විවේකයක් අස්තින් දකින එක වචනයක් ස්වාමීන් වහන්ස. භාවනා මට්ටම මොන අවස්ථාවෙත් තියෙන්නේ සීල මට්ටමේද සමාධි මට්ටමේද ඒ වගේ අවස්ථා මොන මට්ටමේද නෝනගේ භාවනාවද වැඩිලා තියෙන්නේ? ආධුනික මට්ටමේ මහත්මයා. එතකොට මේ නෝනගේ දැන් මේ අරමුණු සංසිඳීම කොහොමද? අරමුණු සංසිඳනවා කියන්නේ මට අද ප්‍රකට වුණේ අරමුණු දෙකයි සිතිවිල්ල සහ වේදනාව. වෙනද භාවනාවවලදී නෝනගේ මේ එතකොට ආස්වාස ප්‍රාසහස සද්ද ඒවා ප්‍රකට වෙන්නේ නැහැ කියලාද ඔය දැන් මේ කියන්නේ? ඒ කියන්නේ මෑතක ඉඳලා ප්‍රාශ්වාසය නම් මට කොහොමත් මෙනෙහිවෙන් උනේ නැහැ. ශබ්ද වේදනා නම් ප්‍රකට වුණා. අදත් වේදනාවයි සිතිවිල්ලයි තමයි ප්‍රකට වෙන්නේ. මම දැන් මෙතන කියන එක අද නිතරම කීප විටක්ම මෙනෙහි වුණා මහත්මයා. එතකොට මේ දැන් අද වෙනදාට වඩා භාවනා විශේෂ සිදුවීමක් වුණා කියලාද මොනවයි සඳහන් කරන්නේ? ඔව් මහත්මිය අද ටිකක් අරමුණු ප්‍රකට වීම අතර පොඩි විවේකී බවක් කියන්නේ කාලයක් ඒ කාලේ විවේකී බවක් ටිකක් තරම් සැරේට දැනුණා. ඒක මට විශේෂයක් වගේ මට අවබෝධයක් ආවා. අරමුණු විශේෂ මට දැනුණා මහත්මයා දැන් මේ විදිහට දැන් ප්‍රකට වෙන අරමුණු මේ විදිහට ප්‍රකට වෙනවා ඒවා නිරෝධේ යනවා. ඒකින් නිරෝධයක් මට දකින්න බැහැ. මට දකින්නේ වචනකින් තමයි. ඉතින් මේ විදිහට මේ ඇති වෙමින් යන අතර ඒ දේ තුල කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ අල්ලගන්න කිසිම දෙයක් නැත්නම් මේ තුල බලාපොරොත්තු තියා ගැනීම කලක් නැහැ නේද කියන වගේ හැඟීමක් ඇති වුණා මහත්මයා. ඒ සම්බන්ධයෙන් කියන්නේ දැන් මොකට ඒ භාවනා දෙකෙමින්ද ලැබුණු අවබෝධයක්ද ඔය සඳහන් කරේ? ඔව් අවබෝධයක් ඇත්තටම අවබෝධයක්. එතකොට දැන් මෙර මොනද විශේෂයෙන් තව සඳහන් කරා මේ මම දැන් මෙතන ගැන
මොකද්ද මේ වැඩි සැලකිල්ලම් මේ පාර දැක්වා වැඩි මේ මම දැන් මෙතන කියන එක යෝන්සු මනසකාරයට දැම්මා ඒක ප්‍රකට වුණු වාර ගානක් මොකද්ද ඒක ගැන සඳහන් කර ඒක ගැන මොනවද මොනවද කියන්නේ මම දැන් මෙතන කියලා අද මම විශේෂයෙන්ම අතුල් කරා මොකද මේ ඒක ස්වාමීන් වහන්සේ පස්ස කාලෙදී උන්වහන්සේ නිරෝධ වුණා මම දැන් මෙතනත් 6 වෙනියට ප්‍රකට මේ කියන්නේ ආරම්භයේදී 6 වෙනි අරමුණක් හැටියට අතුල් කරන්න කියලා මම අද ඒක විශේෂයෙන් අතුල් කරා මොකද වෙනතට මම ඒක විශේෂයෙන් අතුල් කරේ නැහැ මොකද අර පස්සේ අවස්ථාව පහේදී මේක දෙපාරක් සඳහන් වෙන නිසා නමුත් මම ඒක මේ මතාවෙදී මොකද දීපාර යෝගාචර මහත් කියන්නේ ජේෂ්ඨ මහත්මියක් ප්‍රතිස් ලැබුණා දැම්මද කියලා මට ඒක මනසික ඒ කියන්නේ හිතට මනිය අපේ අතරේ ගිහින් තිබුණා ඉතින් අද මම ඒක මේ අතුල් කරත් පස්සේ ආවේ මේ දැන් සාමාන්‍යයෙන් කියනවා අසතියකට ගිය අවස්ථාවකදී ඊට පස්සේ මම දැන් මෙතන ප්‍රකට වෙනවා කියලා නමුත් මට හිතුණා දැන් මම දැන් මෙතන කියන කාරද මට ප්‍රකට වුණේ දැන් යම් කිසි ආකාරයකින් සතිමත් වීම පිළිබඳ මට දැනුවත් කිරීමකට කියන්නේ දැන් සතිමත් වෙලා ඉන්නම කියලා ඒක පිළිබඳ මට දැනුවත් වීමක් වගේ කියලා තමයි මට අභ්‍යන්තරයට නිකන් ඒක වැටහිලා ගිය මහත්මයා. ආ ඒ කියන්නේ නෝනනි දැන් අවබෝධය අනුව මම දැන් මෙතන කියන එක මේ ඒ කියන්නේ අසතියට නෝන ගිය අවස්ථාවේදී නෝනම සතියට ගන්න යොදාගත් උපක්‍රමයක් විදිහට තමයි නෝන දැන් මොහොතෙන් මෙතන සලකන්නේ නේ. මේ මහත්මේ එහෙමත් නෙමෙයි මට හිතුණා දැන් භාවනාවක් කරගෙන යනකොට මේ මම දැන් මෙතනත් මට ප්‍රකට වුණා. ඒ කියන්නේ එහෙමනම් ඒක ප්‍රකට වුණේ දැන් මම මේ සත්‍ය තුල තව දුරටත් මම ඉන්නව නේද කියන එක ස්ථිරත්වයක් දෙන්න වගේද කියලා මට එහෙම අදහසක් තමයි මහත්මයා මට ඇති වෙන්නේ. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් වුණා නෙවෙයි දැන් නෝනට දැන් මේ සද්දයක් කියලා මෙනෙහි වුණයි මම දැන් මෙතන කියලා මෙනෙහි වුණයි අතර වෙනස මොකක්ද කියලා කවුරු හරි දැන් මම අහමුද නෝනගේ මොකක්ද ඒකට උත්තරයක් මොකක් හරි දෙන්න. කිසිම වෙනසක් නෑ වචනයක් විතරයි කියන අවබෝධයක් තමයි තියෙන්නේ. නෝන ඒ අවබෝධයෙන් තමයි මම දැන් මෙතන කියන එක භාවනාවට ඇයි එනම් නෝන ඒක යෝනිසෝ මනසිකාරට දැම්මේ දැන් එතකොට දැන් ඔය විදිහට නම් නෝන ඔක ඔය අරමුණෙන් නම් නෝන ඔක මේ යෝනිසෝ මනසිකාරට දැම්මේ එතකොට නෝන දැන් මේ දැන් සද්ද කියන එක ප්‍රකට වුණායි මම දැන් මෙතන ප්‍රකට වුණායි දෙකේ වෙනසක් නෝන දකින්න නැත්තම් නෝන දැන් අහක ගිය එකක් නේ ආයි නෝන භාවනාවට දාගෙන තියෙන නෝන කරදරයක් වෙලා කියන එක නෙමෙයිද ඔය අද්දකින් වහනවා මේ ඔ මහත්මයා දැන් මට හිතුණා දැන් එහෙමත් දැන් ඔබතුමා කියන කොටත් මට ඒක හිතෙනවා ඉතින් අර මම දැන් සාමාන්‍යයෙන් මොකද කියන්නේ අසතිමත් වෙනකොට මම දැන් මෙතන ප්‍රකට වෙනවා කියන්නේ සතිමත් වෙනවා කියන යලිත් ඉතින් මට මේ ඔබතුමා කියනවා වගේ මට දැන් මගේ අවබෝධයක් තියෙන්නේ එහෙම දෙයකට තමයි මෙව වෙන්නේ කියලා නමුත් ඉතින් මට මේ ඒක ප්‍රකට වුණා ඒක වෙයි එන සුපුත් නැති බවක් දන්නවා ඒක තමයි මට පොඩි එතන පොඩි මුලාවක් තියෙනවා ඒක තමයි මට දැනෙනවා මහත්මයා. ඒ කියන්නේ මුල ඉතින් දැන් මම දැන් මෙතන කියන එක දාපේකරින් අපරාධයක් කියන්නේ නේ මම යෝනිසෝ මනසිකාරයක නෑ අපරාධයක් නෙමෙයි මාසෙ තියෙන සාමාන්‍ය අර කියන්නේ අපරාධය නේ ඒක අතුල් දෙන්න ඕන අවශ්‍ය අවස්ථාවලට අවශ්‍ය අවස්ථාවට ඇතිමත් වෙන්න නමුත් ඉතින් මේ වචන දෙකේ වෙන එක වචනයක් කියලා ප්‍රකට වෙන කිසිම අරමුණක කිසිම වචනයක ප්‍රකට වීමත් තුළ විශේෂයක් නැහැ වචනයක්ම විතරයි වචනයක වචනාක්ම නැහැ කියන එක ඒ අවබෝධය තියෙනවා. එතකොට දැන් සතිමත් වීම අසතියට යෑම තුළ සතිමත් වෙනවා නම් එතනදී අපිට මම දැන් මෙතන කියන අරමුණක ප්‍රකට වෙනවා කියලා කියුවා. ඉතින් මම දැන් අද තමයි ඒක ඉස්ලාම මේ ඇතුළත් කරේ. ඉතින් මට පළවෙනි අත්දැකීම නිසා මහත්මයා මට ඉගෙන මේ එකමට දැන් පොඩි ඔබතුමා කිව්වට පස්සේ ඒක එතන පොඩි අවුලක් තියෙනවා කියන්නේ පොඩි නොපැහැදිලි බවක් තියෙනවා කියලා මටම දැන් තේරෙනවා. ඔව් නේද නේද ස්වාමීන් වහන්සේ ජේෂ්ඨ කට්ටියවත් කවුරුත් කිව්වයි කියලා නෝනා මේ යෝසමල සිගාරට ගේනවා දාගෙන දැන් නෝනමනේ ඒක දුකක් කියලා දකින්නේ නේ. එතකොට නම් දැන් අපි දැන් මුලින්ම යෝනිසෝ මනසිකාරයේ දිනවන මේ
දැන් අරමුණු අපිට ගොඩක් තිබ්බනේ නෝන. ඒ අපි එක පහකට දාගත්තේ ඉන්නේ. පරියන් කියලා පහකට කොටු කරගත්තේ. සක්මනේදී නම් හතකට කොටු කරගත්තේ ඇයි කියන නෝන පොඩි අදහසක් නිකන් තියෙනවා නිකන් අහන්න. ඔකත් මාත් වෙනවද කියන්නේ? දැන් අපි දැන් අපිට ඉස්සර නෝන මේ ඒ කියන්නේ බා අපි කිව්වද යෝනිසෝමනසය නොකරන කාලේ නෝන කලින් භාවනා කරානේ. එතකොට නෝන අපිට අරමුණු සෑහෙන්න එනවනේ. දැන් අපි මේ 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 දැන් මේ සෝනස් දේශනා කරන විදිහට මේ මේ යෝනිසෝමනසකාරය හරහා භාවනා කරනකොට අපි පරයන්කෙනම් අරමුණු පහකට කොටු කරගන්නවනේ. අක්මනන හතකට කොටු කරගන්නවනේ. ඔව්. ඇයි දැන් එහෙම කරේ කියලා නිකන් නෝනට මේ සෝනස් කිව්වට කරාද නැත්නම් කවුරු කිව්වට කරාද? ඒ කියන්නේ ඒක ගැන දැන් නෝනට යම් කිසි අවබෝධයක් නිකන් පොඩි හරි එකක් තියෙනවද? ඔව් තියෙනවා. भावना ඒක නිසා මේ පහකට අපිට අපි පහසුවට මේක පහසින් අත්දකින්න සත්‍ය දැක ගන්න මම දැන් මෙතන කියලා මේ කර්මණකට කොටු වෙන්න. ඒ කියන්නේ මේ පහෙන් ඊ අවස්ථා ටික අවස්ථාවකට ඒ කර්මණ ප්‍රකට වෙනකොට ඒකට කොටු වෙන්න. මේ පහසුව. මම දැන් මෙතන කියන එකත් ඒ වගේ පොඩ්ඩක් තව ටිකක් ඕක මේ භාවනාවට දාලා හිතලා බලන්න ඕනේ. ඒක මොන මොන අරමුණින්ද මම දැන් මෙතන කියන එකද දැන් මේ කියන දැන් ඔය මොන පහකට කොටු කරගන්න එකට කිව්වා වගේම මේ මම දැන් මෙතන කියන එකත් යෝනිසෝමනස් කාට දාගන්නේ මොන හේතුවක් නිසාද කියන එක තව නෝන අත්දැකීම හරහා දැන් නෝනට දැන් මේ භාවනා අත්දැකීමේදී මේ ආව කිව්වේ මේ වේදනාවයි සිතුවිලි කිව්වනේ ප්‍රකටුනේ. ඔව්. එතකොට ඒවට සාපේක්ෂව මම දැන් අපි කිව්ව වේදනාවල් පහක් ප්‍රකට වුණා නම් භාවනාවේදී සිතුවිලි 10ක් ප්‍රකට වුණා නම් මම දැන් මෙතන කීයක් ප්‍රකට වුණා? දෙපාරක් වගේ. එතකොට වේදනාවලුවේ සිතුවිලි ගොඩක් ප්‍රකට වුණා නේ? ඔව් වේදනා වැඩි ප්‍රකට ඔව් සිතුවිලි වේදනා සිතුවිලි තමයි වැඩි ප්‍රකට වුණේ. ආ ඊට පස්සේ මේ වේදනාව ඔව් ඊට පස්සේ තමයි මම දැන් මෙතන නේ? ඔව් මම දැන් මෙතන ඔව් දෙපාරක් වගේම තමයි ඉතින් කොහොමත් මම හිතන්නේ කාල මුළු කාලේටම මම හිතන්නේ තුන් පාරක් වගේ හතර පාරක් ඉච්චර හො වගේ තමයි මම සොනස මේ යෝනිසෝමනසය දැන් නෝන් මේ සොනස මේ දැන් අර යෝනිසෝමනස කාර්යය මේ කරාට සොනසයක අවබෝධයෙන් කිරීම හරහා මේ වෙන වෙනස් වීම හරියට අත්දැක්කොත් සොනස මේ 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 සිතුවිලි මේ මේ අපේ මේ තියෙන අරමුණු සංසිඳීම ගොඩක් ඉක්මනට කරගන්න පුළුවන් කියලා දැන් මේ නෝනගේ අත්දැකීම හරහාම මේ පේනවා. මේ නෝනම දැන් මම දැන් මෙතන කියන එක මේ දැනුවත්කමක් නැතුණත් ඒක යෙදීම හරහා දැන් නෝන දැන් දැන් මම දැන් මෙතන කියන එක නෝන දැම්මේ නැත්නම් ඒ අර ඒ අවස්ථා දෙකේදී නෝනට ප්‍රකට වෙන්නේ සිතුවිල්ලක් හරි ඔය වේදනාවක් කියන හරි එකන්නේ. ඔව් එහෙම නේ නෝන. ඒ අවස්ථා දෙකත් මම දැන් මෙතන ප්‍රකට වීම හරහා නෝනට තවත් ටිකක් විවේකයක් අවස්ථාවක් අත්දැක්කයි කියලා මේ තාම් භාවනාවේදී පළවෙනි අත්දැකීමින්ද මම හිතන්නේ නෝනට ඒක හරියට තේරෙන්නේ නැද නෝනට ඉස්සරහට ඔහොම කරගෙන කරගෙන යද්දි තේරෙයි මේ මම දැන් මෙතන හරහත් මේ සිතුවිලි ප්‍රකට වීම අහුරවනවා කියලා. ඒ කියන්නේ ඒක ඒ කියන්නේ සිත අර අනිත් සිතුවිලි වලට ඉස්සරහට එන්නේ නොදී මම දැන් මෙතන ඉස්සරහට එීම තුර ඒක දැන් නිවන විදියට තමයි ওই අවස්ථාවේදී නෝන අපි මේ ගන්නෙ. දැන් අනිත් අරමුණු අහුරන්න අනිත් අරමුණු වලට බාධා කරන්න ඒ කියන්නේ අනිත් අරමුණු එන්න නොදෙන්න ඒවා වළක්වලා මම දැන් මෙතන ප්‍රකට වීම හරහා මේ ඒ අවස්ථාව නිවන අත්දැකීම තමයි නුණ මේ 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 දැන් මේ මම දැන් ප්‍රකට වීම හරහා මේ යෝනිසමනසකාර දාන්න නින්දනොන් දැන් ඔය යෝනිසමනසකාරයට දානකොට පොඩ්ඩක් මේ දැන් නුණලා ටිකක් මේ ඉහෙල ඉන්න හින්දා ටිකක් භාවනාවේ මේ ගැනද මේ අර යෝනිසමනසකාරයට යමක් දාද්දි කවුද කිව්ව බලියට දහන්න එපා නෝනේ. දැන් මොකටද දාන්නේ මේක දැම්මෙන් මොකද වෙන්නේ? ඒ අවබෝධයෙන් දැම්මොත් නෝන තව ටිකක් මේක මේ යෝනිසෝමනසිකාරයේ තුලින්ම මේ අරමුණු සංසිඳව ගන්න පුළුවන් හැකියාවක්
තියෙනවා නුන සෝන සෙච්චන් බලන්න බලන්න ඊළඟ සැරේ සයින්හන්ස මේ මට මතක විදියට එනවනගේ ගිය සමටහනත් හොඳ තත්ත්වයක තිබුණා ඒ ඒ තුලින් මම කියන්නේ ධර්ම අවබෝධයට යන තිබුණු අවස්ථාවක් මට හුදෙටම මේ කරුණු නම් මතක නෑ නෝනට ඇවිල්ලා තුනේ මේ දැන් ආසස ප්‍රසවාස එන්නේ නෑ කියලා කිව්වා එතකොට වේදනාවක් අද ආවේ නෑ කිව්වා එතකොට නෝනට මේ ඒ විවේකයක් තිබුණා කියලා අඳුරගෙන තිබුණා සයන්හන්සේ මම හිතන්නේ ප්‍රශ්න කරා ඒ විවේකයේ අඳුරගත්තද කොහොමද අඳුරගත්තේ කියලා මාධ්‍යයේ චුට්ටක් ප්‍රකාශ කරන්න පුළුවන් නේද හොඳයි මහත්මිය अभिवेके මට අරමුණු ප්‍රකට වෙනකොට මට ඒක මේ එතන අවිවේකයි එතකොට එතනින් ඊ අරමුණු ප්‍රකට වෙනකොට අවිවේකයක් වුණාම අර හිදස් කියන්නේ පොඩි කාලපරාසයක් විවේකයක් එනකොට එතන තියෙන්නේ මේ විවේකයක් කියන්නේ දුකක ප්‍රකට වීම දුක නම් ඒ දුකේ අඩු බවක් ඒ කියන්නේ දැන් දුකේ කියන්නේ එතන වේගයේ හරි අඩුයි එතකොට එතන තියෙනවා මේ සෝයක්. ඒ කියන්නේ සෝයක් කියන දුක්ක බලෙන් මිදිච්ච බවක්. ඒ කියන්නේ එතකොට මේ එන ඒ වගේ තත්ත්වයකදී දිගටම උහුම තත්ත්වයක් තියෙනවා නම් ඒ සෝය තුළ ඒ විවේකී තුළ මට යම් අවබෝධයකට යන්න පුළුවන් කියන කියන්නේ හැඟීමක් තමයි අභ්‍යන්තරේ තියෙන්නේ මහත්මී. ඔව් දැන් මම අහනවා එනෝනාට ප්‍රකට වුණා ඒ බව දැනගත්තා. එතකොට එහෙම වෙවි යද්දී ඊට පස්සේ නෝනා ඒ විවේකය කොහොමද අත්විඳේ ඒ විඳපේ දැනගත්තේ කොහොමද ඔව් මහත්මිය දැන් ඔව් ඒ විවේකය දැනගත්තේ ඊට පස්සේ ප්‍රකට වෙනවා විවේකයක් අත්විඳා කියන වචනයක් ඒ තමයි මේ මට කියන්න ප්‍රකට වෙන්නේ මෙහිම තැනක මේක තමයි විවේකී කියලා ඒ වචනේ කි वचने මට ඒ පොඩි වෙලාවක් මම ඒ විවේක සුවයක හිටියා ඊට පස්සේ තමයි මට වචනයක් කියන්නේ ටිකකින් මේ විවේකයක හිටියක් අත්ින් විවේකයක් අත්ින් දැක්ල එතකොට තමයි මට දැනුණා එතකොට තමයි ඒ සුවය ඒ අත්ින්ද බව මම දන්නා එතකොට ඒ කියන්නේ තනිකරම ඒ සුව ඒ විවේකේ මම අත්ින්දා ඒ කියන්නේ පොඩි කාල පරිසරය ඒ විවේකේ මට දැනුණා ඔව් එතකොට ඒ හරහා නෝනට අපිට කියන්න පුළුවන් දේ මොකද්ද මේ ආර්ය මාර්ගය ගැන මොනවද අවබෝධයට යන්න පුළුවන් ගියාද මොනවද නෝන තැනෙන ගැනීම ඔව් එතකොට මහත්මී මට දැනුණා දැන් ඇත්තටම එහෙම විවේකයක් වගේ දැනින්නේ මගේ අර තිබුණ රාග දේශ ගතිය කියන්නේ කෙලෙස් ගතිය ඒ මට්ටමකින් ඇත්තටම ප්‍රමේ අඩුවීමක් එතකොට ඒක හොඳ ලක්ෂණයක් එතකොට එහෙම කෙලෙස් ඒ වගේ විවේකයක් දිගටම තියෙනවා කියන්නේ මේ එහෙම තිබුණා නම් මට කෙලස් අඩුවීම මට මේ මට ඒක ඒ විවේකයේ දිගටම ඉන්න එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉතින් තමයි අර චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නේ يعني චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනට තියෙන උදව්වක් වගේ තමයි මේ විවේකයෙන් මම දකින්නේ මහත්මී දැන් ඔතන නෝනා එතනද ඔතන චතුරාර්ය සත්‍ය තිබුණාද නැද්ද තිබුණානේ මහත්මී දැන් අර දුක කියන්නේ දැන් අර මුණක් ඇත්තටම ඔව් දැන් අරමුණක් ප්‍රකට වෙනකොට ඇත්තටම දැන් කෙලෙ අරමුණක් කියන්නේ නීවරණයක් ක්ලේශයක්. එතකොට ඒක ඒ කෙලෙස් ක්ලේශයක් කියනවා කියන්නේ මොකක් කියන්නේ ඔය ධර්ම කරුණ.
මං අහන්නේ දැකීමෙන් ධර්ම කරුණ නෙමෙයි දැන් නෝන යන්නත් අත්දැකීමට අත්දැකීමට ගිහිල්ලා කියන්න ඔව් දැන් ඉතින් දැන් අරමුණක් ප්‍රකටුුනේ නැහැ කියන ප්‍රකට වෙන පරක් වුණා එතකොට මට එතනදී බොහොම මේ කියන්නේ විවේකී කියන්නේ විවේක ස්වභාවයක් කියන්නේ විවේකයක් තියෙනවා එතකොට ඒ ස්වභාවය විවේකයට නෝන ආර්ය මාර්ගයෙන් වචනයක් දෙන්න මට स्वभाव्य भाषी अतर अविवेक निष्कलांक नतिवीम इतकोट अविवेक එතකොට අවිවේකයට වඩා අවිවේකයෙන් කියන දුක. එතකොට දුකෙන් දුක දුකක් දුක ප්‍රහාණය වීමක්. එතකොට සමුදය ප්‍රහාණය වීමක්. ඔව්. දුකවත් දුක අඩු වීමක්. ඔව්. ඊට පස්සේ දැන් දුක අඩු වීමක් කියන්නේ එතකොට එතන තියෙන දුක අඩු වෙනකොට මට ඒ චිත්තක්ෂණය තුළ මට ඒ විවේකී බව නිසා මට නිවන කියන්නේ සත් නිවනක් කියන්නේ නිවන් සෝයක් වගේ කියන්නේ නිවන් සෝය කියලා මම කියන්නේ වචනේ දැනට මේ විලාවට කියන්න තරම් මොකද මේ තව මොකද තව ඉස්සරහට යන්න ඕනි කියලා මට හිතෙනවා නමුත් ඒකන තියනවා මට මේ නිවන් චිත්තක්ෂණේ ආරම්භයේට මම මේ ඇවිදින්ද කියන්නේ ඇවිදින්න වගේ කියලා තාම සැකයක් තියෙනවා සැකයක් කියන්නේ නෑ සැකයක් නෙමෙයි निरोधे ප්‍රකට එතන තියෙන ඉතින් නිවන අධ්‍යක්ෂා කියන්නේ නිරෝධ සෝය නිරෝධය ඉතුරු ටික ඊට පස්සේ එතන තියෙන එතන කියන්නේ ඔය ටික එතන ටික කියන්නේ ඉතින් මේ මාර්ගයේ දිගටම යනවා නම් ඉතින් මහත්ය මේ මාර්ග මේක තමයි යන්න තියෙන එකම මාර්ගය ওই විදිහට අනේ දැකලක ඔක සමා වෙන මත එහුන්නේ තියෙනවා කියලා තමයි මහත්මිය මට නම් එනන්න දැන් ඔය උතනම කැරකි කැරකි ඉන්නවා කියලා තමයි තේරෙන්නේ නෝන ආයි මේ කමටහන කමටහන යහනවනේ අයියා යහනන නෝන අලි ප්‍රකාශ කරානේ කිය අඩුපාඩු වලනවා කවුද හරි වැරදීවක් බලනවා කියලා එතකොට දැන් මම ඒ සමිනාසිගේ දේශනාව වලටත් අනුගත වෙලා බලන්න මේ මම මම ඇත්තටම අත් මම ඒ දුක් දුක්ඛාර සත්‍ය අත්ින්දද පිරිසිඳ දැක්කද කියලා කියලා ප්‍රශ්න කරලා ඒක හොයා ගන්න ඊට අමතරව මේ මාර්ගය කියන එක මං කිව්වා හරිද මාර්ගය මේකද මං මොකද්ද වඩපු මාර්ගය වගේ ඒ එතනට අවශ්‍ය ඒ ප්‍රශ්න ටික දාලා මේ ඊළඟ සැරේ මං හිතනවා හොඳ කමටහනක් හම්බේ අද ඉතින් හොඳයි දිනු වෙලා තේනවා කියලා තමයි සයන්හස කියන්න තේන්නේ ඉතින් වටේ කැරකි කැරකි ඉන්නවා කියලා තමයි කියන්න තියෙන්නේ
प्रश्न आराम नमस्कार।